ආයුබෝවන් සිංහල පොඩ්කාස්ට් YouTube channel එකට ඔබ ආදරයෙන් පිළිගන්නවා බලන YouTube channel අතරේ අහන්න තියෙන YouTube channel එකක් තමයි සිංහල පොඩ්කාස්ට් කියලා කියන්නේ මම මගේ channel එක ඇතුලේ විවිධ දේවල් ගැන කතා කරනවා minimalism slow living වගේ ජීවන සංකල්ප ගැන තමයි මම වැඩිපුරම කතා කරන්නේ ඒ වගේම අපේ ජීවිතයට වැදගත් වෙන ධනාත්මක සංකල්ප ගැනත් මම කතා කරනවා ඉතින් අද මම කතා කරන්න යන්නේ ikigai ගැන දීර්ඝායුෂ ලැබීමේ ජපන් ක්‍රමය ikigai ගැන මං කලින් වතාවක වීඩියෝ එකකින් ටිකක් දුරට කතා කළා මම හිතනවා මේක අහන්න කලින් මේ පොඩ්කාස්ට් එක අහන්න පුළුවන් නම් හොඳයි කියලා ඒ නැතත් මේ ikigai කියන ජීවන ක්‍රමවේදය තුල කියවෙන අපේ ශාරීරික සහ මානසික සෞඛ්‍ය වෙනුවෙන් අපිට අනුගමනය කරන්න පුළුවන් දේවල් කීපයක් ගැන තමයි අද මම මේ වීඩියෝ එකෙන් අරන් එන්න හිතුවේ. ඉතින් ikigai කියන ජීවන ක්‍රමවේදයට අනුව දීර්ඝ කාලීනව ජීවත් වෙන්න නම් අපිට අනුගමනය කරන්න වෙන පුංචි පුංචි දේවල් ටිකක් තියෙනවා. ඉතින් ඒ ගැන තමයි අද මම ඔයාට කියන්න සූදානම් වෙලා ඉන්නේ. අංක 1 කුස පිරණකන් ආහාර ගැනීමෙන් වැළකීම. ජපන් ජාතකයෙන් සතුව හරා හචිබූ කියලා ප්‍රසිද්ධ කියමනක් තියෙනවා. මේ කියමනේ තේරුම කුසින් 100ට 80ක් පුරව ගන්න කියන එක. කුසින් 100ට 80ක් කියන්නේ කොච්චරක්ද කියලා අපි දන්නේ නැහනේ. හැබැයි අපිට බඩ පිරීගෙන එන්නේ කියලා දැනෙන පළවෙනි මොහොතෙම ආහාර ගැනීම නවත්තන්න අපි පුරුදු වෙන්න ඕන. හුස්ම ගන්න බැරි තරමට, එහෙම නැත්නම් ස්මෘත්තාවට එන තරමට ආහාර ගන්නේ නැතිව කෑම කෑවට පස්සෙත් පොඩි බඩගින්නක් දැනෙන තරමට තමයි අපි ආහාර ගන්න ඕන කියලා ikigai වල ඉගැන්වෙනවා. අංක 2 එකම දේ කරන්නේ නැතිව අලුත් අලුත් දේවල් කරන්න උත්සාහ කරන්න ඕන. නිරෝගී සිරුරක් තුළ නිරෝගී මනසක් පැවතීම දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වෙන්න උදව් වෙනවා. ඒ නිසා ශරීරයට වගේම මනසත් නිරෝගීව පවත්වා ගන්න ව්‍යායාම අවශ්‍යයි. ශරීරයට ව්‍යායාම මදි වුණහම අපේ ශරීරය රෝගී වෙනව වගේම තමයි මනසට ව්‍යායාම අඩු වුණහම අපේ මනසත් රෝගී වෙන්න බලනවා. අලුතෙන් යමක් ඉගෙන ගන්න, පුංචි පුංචි ගණිත ගැටලු විසඳන්න, අලුතෙන් හිතවතුන් නැති කරගන්න මේ වගේ උත්සාහ කිරීම තුළ මොළයට ක්‍රියාකාරී වීමට උත්තේජනයක් ලැබෙනවා. නමුත් අපි දිනපතා කරන කියන දේම කාලයක් කරද්දී මනස කම්මැලි වෙලා රෝගී වෙන්න බලනවා. ඒ නිසා නිතරම කරමින් ඉන්න දේ කරමින් ඉන්නේ නැතිව අලුත් යමක් අත්දකින්න අපි උත්සාහ කරන්න ඕන. අංක 3 මානසික ආතතිය දීර්ඝ කාලීනව පවතින දෙන්න එපා. අද සමාජයේ ජීවත් වෙන බොහෝ දෙනෙක් වයසට වඩා මහලු පෙනුමෙන් යුක්ත වෙන්න හේතුව මානසික පීඩනය බව පර්යේෂණ ගණනාවකින් ඔප්පු වෙලා තියෙනවා. අද වෙද්දී අපි සියලුම දෙනා නිරන්තර තරගයක යෙදමින් තමයි කාලය ගත කරන්නේ. ඒ නිසාම මානසිකව කලකිරුණු ස්වභාවයක තමයි අපි බොහෝ දෙනෙක් ඉන්නේ. ආතතිය කියන දේ අපේ ජීවිතේ ඉස්සරහට අරන් යන්න, අභියෝගවලට මුහුණ දෙන්න උදව් වෙන නිසා යම් තරමකට ඇතිවෙන එක ගැටලුවක් නෙවෙයි. නමුත් අද සමාජයේ බොහෝ තරඟකාරී වෙන හින්දා මේ ආතතිය දිගින් දිගටම ඇතිවීම තුළ දොම්නස් සහගත සිතුවිලි නිතර ඇතිවීම, නිින්ද අහිමිවීම, අධික රුධිර පීඩනය වැනි තත්ත්වයන් ඇති කරලා ඔබව වියපත් කරනවා. ඒ නිසා ඕනෑවට වඩා මානසික ආතතිය ඔබ තුල පවතින ඉඩ හරින්න එපා කියලයි ikigai වල සඳහන් වෙන්නේ. අංක 4 ඉඳගෙන ඉන්න එක අඩු කරන්න ඕන. ඉස්සර තිබුණ ජන ජීවිතයේ ඇතුලේ වැඩ කටයුතු කරුණේ බොහෝ විට හිටගෙන. දැන් අපි හුඟක් වෙලාවට රැකියා ස්ථානයේ පවා අපේ කටයුතු කරන්නේ ඉඳගෙන. මේ විදිහට සේවා ස්ථානයේ වුණත්, නිවසේදී වුණත් වැඩි වෙලාවක් ඉඳගෙන ඉන්න එකෙන් අපේ මස්පිඩු සහ ශ්වසන ක්‍රියාකාරීත්වයේ මන්දගාමී වීම, ආහාර ගැනීමේ රුචිය වැඩිවීම, ශාරීරික ක්‍රියාකාරකම් වලට අලස වීම වගේ තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. ඒ නිසාම හදවත් රෝග, දමනි අවහිරතා, අස්ති ආබාධ සහ විවිධ පිළිකා තත්ත්වයන් ඇතිවිය හැකි බව විද්වතුන්ගේ මතය වෙනවා. ඉතින් හැම විටම ශරීරය සිරස්ව පවත් ගන්න අපි උනන්දු වෙන්න ඕන. ඇවිදීම, ව්‍යායාම වල නිරත වීම, ක්‍රීඩා කිරීම වගේ කටයුතු වල නිරත වීම තුළින් අපිට අපේ ශරීරයට අවශ්‍ය නිරෝගී බව ලබා ගන්න පුළුවන්. අංක 5 ගුණාත්මක නිින්දක් ලබා ගැනීම. පරිගණකයක් වුණත් දිගින් දිගටම ක්‍රියාත්මක කරලා තියෙනකොට එහි ක්‍රියාකාරීත්වය දුර්වල වෙනවා කියලා ඔබ අහලා ඇති. යන්ත්‍රයකට වුණත් විවේකයේ අවශ්‍ය දෙයක්. ඒ හා සමානව අපිටත් විවේකයේ අවශ්‍යයි. අපේ ශරීරයේ වගේම මනසත් කාලයත් එක්ක විවපත් වෙනවා. ඒක පිටතට නිරාවරණය වෙන්නේ අපේ සමතුලිත
සමට ඇතුළතින් සිදුවෙන ක්‍රියාදාමයන්ගේ ප්‍රතිඵල සම තුලින් පිටතට පෙන්눔 කරනවා. සම තුනී වෙනවා. පැහැ වෙනස් වෙනවා. රැලි වැටෙනවා. ඉතින් මේ සම යහපත්ව පවත් ගන්න උදව් වෙන හෝමෝනයක් තමයි මෙලටොනින් කියලා කියන්නේ. වයස අවුරුදු 35 වෙනකොට මේ මෙලටොනින් නිෂ්පාදනය දුර්වල වෙනවලු. හැබැයි හොඳ නිින්දක් ලබා ගැනීම තුළ මේ මෙලටොනින් නිෂ්පාදනය දිගන්ව ගන්න අපිට පුළුවන්. ඉතින් වයසට යාම අවම කරගෙන නිරෝගීව ඉන්න හොඳ සුවපහසු නිින්දක් අවම පැය 6ක් 7ක් 8ක්වත් අපි දවසකදී ලබා ගත යුතු වෙනවා. ඉතින් දීර්ඝ කාලයක් සතුටින් ජීවත් වීමේ ජපන් ක්‍රමය එකි ගායතුලින් ඉගැන්වෙන තවත් කාරණා ගැන දැනගන්න ඔබ කැමති නම් ඒ ගැන කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම මගේ YouTube channel එක subscribe කරලා මාත් එක්ක ඉන්න. ස්තුතියි. ඔබට සුබ දවසක්.